දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 260 වැනි ටෙලිවැකිය මීට පෙර ටෙලිවැකි දෙකකින්ම කියු පරිදි අපට තවත් ඉතිරිව ඇත්තේ දින 30ක් හෝ 31ක් තමයි උපරිම ඒ එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ඉල්ලලා නඩු දාන්න නඩුව ලංකාවේ හරි සිංගප්පූරුවේ හරි දාන්න එපා යයි නේද අද මේ IMF එක ළඟ මහා කොන්දේසි ගොන්නකට හා කියලා නේද දන ගහලා ඇමරිකානු ඩොලර් බිලියන 2.9කට ඒ ගන්නටනේ නේද අපි හා කියන්නේ ආ ඒකත් ඉතින් අවුරුදු 4ක් පුරා වාරික 4කින් නේද ඔය පළමු වාරිකයේ තමයි ඔය දැන් ඇමරිකානු ඩොලර් මිලියන 320ක් ලැබුණේ. දැන් මේකත් මේ ඉදිරි කාලයේදී ඔය පොලියත් එක්ක ගෙවන්න තියෙන ණයක් නේද? අර බංගලාදේශෙන් aran තියෙන ඇමරිකානු ඩොලර් මිලියන 200 වගේ ඒ මුදල ගෙවන්න තව මාස 6ක් අල් ලැබුණට ඒකටත් පොලියත් එක්ක තමයි ගෙවන්න වෙන්නේ. දැන් එහෙව් එකේ එච්චර සොච්චම් මුදලක් ණයටයි පොලියටයි ගන්න මහන්සි වෙන අපිට මේ එක්ස්ප්‍රස් පර්ල් නැව මෙහෙම මගහැරෙන්න පුළුවන්ද? බැහැනේ නේද? මේ නැවෙන් අපේක්ෂිත වන්දිය කොපමණද මූලික වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන හොඳේ බිලියන 6.4ක් අපි අර ණයට ඉල්ලන්නේ 2.9යි හරියට නිවැරදිව මෙහි රක්ෂණයේ සමග සටන් කළොත් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 20ක් 25ක් විතර වන්දියක් සඳහා සටන් කරන්න පුළුවන් කියන එක තමයි විශේෂඥ මතය නමුත් දැන් බැලූ බැල්මට එහෙම උත්සාහයක් අහල ගං හතකවත් පේන්න තියනවද නෑනේ නේද අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියන ආකාරයට මේ නැවෙන් සිදු වූ ආනියට නඩු දාන්නේ නැතුව ඉන්න හරි වෙන මොන ජංජාල නින්දිත වැඩක් කරන්න හරි කාට හෝ පගාවක් ජරාවක් ලැබිලා තියෙනවද කියන සැකය දැන් හරි සාධාරණයි නේද අවුරුදු දෙකක් ගිහිල්ලත් නඩුවක් දාගන්න වන්දිය වෙනුවෙන් සටන් කරන්න බැරි මේ රට මේ රටේ නිලධාරීන් අදාළ පුද්ගලීන් මොකට ඉන්නවද කියන එකනේ ප්‍රශ්නේ නේද මේ ආචාර්ය විජේදාස රාජපක්ෂ ඊයේත් මතක් කළ කතාව හොඳේ මට නිරන්තරයෙන්ම යම් යම් පාර්ශව තුරතුරු දුන්න යම් පාර්ශවයක් මේක යට ගහන්න මේ අල්ලසක් අරන් තිනවා කියලා. මට දුන්න තොරතුරු අනුව සිංහල නමක් තියෙන ඉංගලන්තේ බැංකුවක ජලයේ ගිණුමට ඩොලර් මිලියන 250ක් ඇවිල්ලා තියෙනවා. මේක තමයි ගිණුම් අංකය. මේක තමයි මේ අනුදෙනු ට්‍රාන්සැක්ෂන් රෙෆරන්ස් නම්බර් එක කියලා. මේක ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. මේක බරපතල කාරණයක්. දැන් මේ නැව නිසා වූ විනාශය ඔය කැස්බෑවන් මියගිය එක විතරක් නෙවෙයිනේ. කැස්බෑවන් නම් ඉතින් ඔය වාරකන් කාලයට අනේ මුහුද සැර නිසා මැරෙනවා කියලාත් හිත හදාගමු කොනේද? මේ නැව ඇති අතිශය භයානක රසායනික ද්‍රව්‍ය. ඔව් මේ සීනි හැම නෙවෙයි. රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1486ක් තියෙනවා. ඒ අතරිනුත් කන්ටේනර් 81කම ඇත්තේ අතිශය අන්තරායකර රසායනික ද්‍රව්‍ය. නයිට්‍රික් ඇසිඩ් විතරක් ටොන් 25ක් තියෙනවා. මෙහෙව් සාගර විනාශයක් අපේ ලෝක ඉතිහාසයේ සිදු වෙලා නැහැ කියලා තමයි විශේෂඥයින් කියන්නේ. එහෙව් විනාශයක් කරපු නැව් සමාගමට එරෙහිව අවුරුදු දෙකක් ගිහිල්ලත් අද වෙනකන් වන්දි නඩුවක් දාගන්න බැරි වෙන්න බැහැනේ නේද? ඇත්තටම මේ සිද්ධිය යට ගහන්න ඔය මේ වන්දියත් මගහැරලා දාන්න යම් කිසි කණ්ඩායමක් ක්‍රියාත්මක වෙනවද කියන එක දැන් ප්‍රසිද්ධ සැකයක්. විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට ලැබුණු තොරතුරු වල තියෙනවා කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක විතර ලන්ඩන් ගිණුමකට බැරවූ කතාවක් නේද? මේක ඊටත් යහා ගිය කතාවක් වෙන්න ඇති කියලයි අපට නම් බැලු බැල්මට පේන්න තියෙන්නේ. ඇත්තටම මේ නැව ගිනි ගැනීම තුල පවා අපට ඌ ආර්ථික හා පාරිසරික තක්සේරුව පවා සැක සහිතයි කියලයි අද බොහෝ දෙනෙකු චෝදනා කරන්නේ. අඩුම ගානේ මහා විනාශයක් වූ මේ වෙරළේ ඡායාරූප පවා නිසි ලෙස ලබාගෙන නැති බවට චෝදනා එල්ල වෙනවා. මේ සමස්ත වන්දියම ඒ කියන්නේ දල වශයෙන් අපට ලැබිය යුතු ඇමරිකානු ඩොලර් බිලියන අපි හිතමුකො හොඳයි 6.4යි කියලා. ආන් ඒ වන්දිය යට ගහන්න ඔය එදා ආණ්ඩුවේ ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ මුහුදු මංකොල්ල කාර්යාලයස විරුදාවලිලත් පුද්ගලයෙකු සම්බන්ධයි කියලා. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාකොඩත් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා නේද? ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය අනුග්‍රහය ලැබමින් හිටපු මූදු මංකොල්ල කාර්යයක් මේක පිටිපස්සේ ඉන්නෝ ඩොලර් බිලියන් 8ක හෝ 10ක වන්දියක් ගෙවන්න තියෙන එක මගහරවන්න ඩොලර් මිලියන් 3400ක අල්ලස් අරගෙන මුළු ක්‍රියාවලියම විනාශ කරලා තියෙනවා. දැන් එකක් පැහැදිලිනේ අවුරුදු
අවුරුදු දෙකක් ගිහිල්ලත් නිවැරදි තක්සේරු පරීක්ෂණ ආදිය සිදු කරගන්නට බැරි තරමටම අපේ උන්දලට මොලේ නැතිවෙන්න බැහැනේ නේද? තාමත් නඩුව දාන්නේ ලංකාවේද සිංගප්පූරුවේද කියලා තර්ක කරමින් ඉන්න විදියක් නැහැනේ නේද? මොකද මැයි 19 වෙනිදාට කලින්, ඒ කියන්නේ තව දවස් 31කට විතර කලින් කරන දෙයක් කරන්න ඕනේ. හැබැයි ඉතින් කරන දෙයක් කරන්න ඕනේ කියලා තවත් ඇමරිකානු ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා නඩු දාන්නේ දිනන්ටම වෙන්න ඕනේ නේද? අඩුම ගානේ වන්දියෙන් භාගයක්වත් ගන්න විය යුතුයිනේ නේද? දැන් නම් මේ එක්ස්ප්‍රස් පර්ල් නැවත් එක්ක ඇහෙන කතා බැලුවාම අන්තිමටම මේ නැව අපේ මුහුදේ ගිනි ගත්තා, අපේ මුහුදේ ගිලුණා. ආ, ගිලුණද ගිල්ලුවද කියන එකත් දැන් ප්‍රශ්නයක්. නැවේ ගින්න නිවා ගන්න අසමත් උනේ උඹලගේ රට, ඒ කියන්නේ අපේ රට. හොඳේ, ඒ නිසා නැව ගිනි ගත්ත එකට උඹලා අපට වන්දි ගෙවපල්ලා කියලා ඔය නැව් සමාගම නඩුවක් දැම්මොත් ඒකටත් ඉතින් ආයේ පුදුම වෙන්න එපා. හොඳේ, මේක අර ඉන්දියන් සාගරයේ මැද ඇති මේ අඹ ගෙඩියක හැඩය ගත්ත නේද අමු හොර රැලක් හුරන් කරන රටක් කියලා හිත හදාගන්න වෙනවා. ඈ, මේ අමු හොර රැල කිව්වහම නිකන් පටලෝ ගන්න එපා. රණේ චීනයට පටවන්ට හිතාගෙන ඉන්න ඔය කුසගින්නට ගඩා ගෙඩි පොල් ගෙඩි කුරුම් බැට්ට කෙසෙල් එහෙම කන රිලවුන් එහෙම නෙමෙයි. හොඳේ, ඔව් එහෙම කියමින් අද ටෙලිවැකිය අවසන් කරනවා.